නව රජයේ මංගල කැබිනට් රැස්වීම හෙට දින පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මංගල කැබිනට් රැස්වීම හෙට පෙරවරු 10:30ට පමණ රැස්වීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක දෙවන කැබිනට්ුව මේ වනවා. මේ අතර නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති අතර මංගල කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් යුතු නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනෙකු පත් කර ඇති අතර මංගල කැබිනට් රැස්වීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාට සහභාගී වීමට අවස්ථාව සැලසෙන අතර යම් අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන අවස්ථාවකදී පමණක් राज्य अमात्यवरुंट कैबिनेट रस्वीम सदहा सहभागी वीमट अवस्थाव हिमिवनम पटत तोरतुरु वार्ता वनवा අවසන් වරට කැබිනට් රැස්වීම පවත්වනු ලැබුවේ ඉකුත් ජූලි මාස 22 බදාදා වන අතර එම වකවානුවේදී කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කරනු ලැබුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරේරණ මහතුරුන්. කෙසේ වෙතත් මෙම වසර සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ අයවැය ලේඛනයක්ද එහෙත් නොමෙතනම් අතුරු සම්මත ගිණුමක් තියන්න සම්බන්ධයෙන් වූ තීරණය මෙවර කැබිනට් මණ්ඩලයේදී තීරණය කිරීමට නියමිත අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සඳහාද අනුමැතිය ලබා ගැනීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා. කැබිනට් රැස්වීමකදී රටට අවශ්‍ය සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම ජනතා සුභසිද්ධිය සඳහා වූ ව්‍යාපෘතීන් සඳහා රජයේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම ඊට අදාළ මූල්‍යමය ප්‍රතිපාදන වෙනුවෙන් රජයේ අනුමැතිය ලබා ගැනීමත් මෙහිදී සිදුවනවා. මේ අතර රටට අවශ්‍ය ගිවිසුම් සඳහා පූර්ණ එකඟතාවය ලබා ගැනීමද සිදුවන්නේ කැබිනට් රැස්වීම තුළින්. ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් රැස්වීම 1947 වසරේ පෙබරවාරි මාස 10 දින ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්ව තිබෙනවා. එදා මෙදා කාලය තුළ කැබිනට් රැස්වීම තුළින් ජනතාව වෙත සැලසී ඇති සිත වත්මන් ජනතාවගේ ජීවන තත්ත්වය තුළින් පිළිබිඹු වනවා. රැස්වන සෑම කැබිනට් රැස්වීමක් තුළින්ම ජනතාවගේ සහ රටේ සුභ සිද්ධිය වෙනුවෙන්ම වූ තීන්දුව తీරණ ගන්වති බවටයි ජනතාවගේ විශ්වාසය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.